දන්න සිංහලෙන් ෆිට්නස් ගැන හොයන ඔයාව Stay Fit with Gyan YouTube නාලිකාවට සාදරෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද හරියටම මේ බයිසෙප් මසල් එකට කරන බාබෙල් කර්ල් එක්සර්සයිස් එක හරියට කරන්න කියලා. එහෙමනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එක. ස්ටාන්ස් එක ෂෝල්ඩර් වලට වඩා ටිකක් පළලින් තියාගන්න. කකුල් වලින් හොඳට පොළවට බර දීලා මෙන්න මේ විදියට ටිකක් ඇන්ගල් කරගන්න. දනහිස් මේ වගේ කෙලින්ම තියාගන්න එපා. මෙන්න මේ ඇන්ගල් එකට තියාගන්න. බාබෙල් එක කිසිම වෙලාවක බිම තියලා ගන්න යන්න එපා. මෙන්න මේ විදියට සුපිනේටඩ් ග්‍රිප් ආකාරයට ග්‍රිප් කරගන්න. ඔයා බාබෙල් එක ග්‍රිප් කරනකොට ඔයාගේ එල්බෝ එක මෙන්න මේ ඇන්ගල් එකට තියාගෙන ග්‍රිප් කරගන්න. ඔයාගේ ෂෝල්ඩර් එකට වඩා අඟල් දෙකක් විතර පළලින් ග්‍රිප් කරගන්න. බාබෙල් එක ඔසවනකොට එල්බෝ එක මෙන්න මේ වගේ ඉස්සරහට අරගෙන යන්න නම් එපා. මේ වගේ පිටුපසට අරගෙන කරන්න යන්නත් එපා. මෙන්න මේ ඇන්ගල් එකට තියාගන්න. බාබෙල් එක හොඳ චලන පරාසයකින් උඩට ඔසවන්න. මේ වගේ බාගිර නම් ඔසවන්න එපා. පහළට එන අවස්ථාවේදී උපරිම චලන පරාසයකින් පහළට බාබෙල් එක අරගෙන එන්න. බාබෙල් එක ඉහළට එන අවස්ථාව තමයි කන්සෙන්ට්‍රික් මූවමන්ට් එක කියලා කියන්නේ. ඒ අවස්ථාවේදී තමයි ඔයා හුස්ම පිට කරන්න ඕන. බාබෙල් එක පහළට අරගෙන එන අවස්ථාව තමයි ඉසෙන්ට්‍රික් මූවමන්ට් එක කියලා කියන්නේ. අන්න ඒ අවස්ථාවේදී තමයි ඔයා හුස්ම ගැනීම කරන්න ඕන. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. comment කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා. මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හමු වෙමු බලාපොරොත්තු වෙමි. මම අදට සමු ගන්නවා ඔයාට සුබම සුබ දවසක්.